මානව සංහතිය තුල පහළ වෙච්ච තවත් සුවිශේෂී චරිතයක චරිතාවලිය චරිතා ප්‍රදානය ප්‍රදානය කිරීමේ අරමුණින් ඔබේ නිවසට ආරම්භයේදීම අද මම කතා කරන්න යන ප්‍රකට මේ චරිතය සම්බන්ධයෙන් කතා කරනකොට ශේෂ්ත්‍ර ගණනාවකින් Tamange ප්‍රතිභාව ප්‍රකට කළ මෙතුමාගේ ජීවිතය සොයා බලනකොට මා පෞද්ගලිකව මගේ ජීවිතයේ බොහොමත්ම රසවින්දනයට පත්වෙච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි මක්නිසාදියත් මොහුගේ ජීවිතය තුල මොහු ගත කළපු ජීවිතය සම්බන්ධයෙන් කතා කරනකොට ඕනෑම කෙනෙකු මෙතුමාට ආදරය කලේ ගෞරවය කරේ හිත හොඳ මිනිස්සෙකු ලෙස එනිසා අදත් ආරම්භ කරන්නට අපට අවසරය දෙන්න මේ චරිත මුළු රටක් මොහුව හඳුනාගත්තේ සිනමා ශාස්ත්‍රය තුල පහළ වෙච්ච ලස්සනම කඩවසම් උතුංග දෙහදාරිම රංගදරයා ලෙසින් ශ්‍රී ලංකාවේ එක් මෙතෙක් පහළ වෙච්ච ජනප්‍රියතම නළුවා ලෙසින් ඒ වගේම තමයි ගීත ලෝකයේ සංගීත ලෝකයේ මොහුව හඳුනාගත්තේ මොහුගේ හඬ පෞරුෂය දැක්වේ ගීත ලෝකයේ ගීත කෝකිලයෙකු ලෙසින් ඒ වගේම තමයි දේශපාලන පොරපිටිය තුල මොහුව හඳුනාගත්තේ මානව හිතවාදී දේශසේවකයෙකු ලෙසින් මුළු මහත් සමාජයම මොහුව හඳුනාගත්තේ හිත හොඳ මිනිස්සෙකු ලෙසින් අද දවසේ අපේ කතානායකයා මරා දැමුවද සදා නොමරන මානව හිතවාදියා විජය කුමාරණතුංග ආසිරිගේ ඔබ හමු වේ මා1989 ශ්‍රීලංකීය සිනමාතලයේ තුල සිදුවන්නා වූ ජනප්‍රියතම රංගදරයා බවට පත්වේවි දුක් විඳින ජනතාවගේ ජනමූල නායකයා බවට පත්වේවි එහෙම නැත්නම් ලක්ෂ සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ ආකර්ෂණීය දිනාගත් කඩවසම්ම නළුවා වේවි කියලා එදා බියට්‍රිස් කුමාරතුංග මැතිණිය නොසිතන්නට විතක ඔබ ජනකාන්ත නළුවෙක් උඹට මං එන ගමන් කිව්වේ ඇන්ටගෙන් ඌ දවසක් පුත්තලම් පැත්තේ ඇවිදිනකොට ලස්සන බඩුවක් දැක්කලු. ඒ බඩුව උසන්න ඕක දූපතක මාලිගාවක් වගේ ගෙයක් ගහුවා බං. ආදරේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මානුව වලා කුලක්ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ රත් උණු වැලි කැට පුපුරන මැද පෙර දිග මරු කතරේ වලා කුලක්ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ විතක ඔබ ජනහද ජයගත් ජනනායකයෙක් ගංගකේ දඬුවම් සියු මැලි වැඩිනම් අලුකු සුවනේ එල්ලපන් අලුකු සුවනේ එල්ලපන් කටු ඉඹුලේ අප එල්ලපන් සීදුව මහවිදුහල කඳානඩී මැසන්ඩු විදුහල එවැගේම කොටහින ශාන්ත බෙනඩික් විදුහල යන විද්‍යාල ත්‍රිත්වයෙන්ම කෝවිලගේ ඇන්ටන් විජේ කුමාරතුංග තරුණයා තමන්ගේ අද අධ්‍යාපනය හදාරනවා පසුකාලීනව අධ්‍යාපනයෙන් පසුව මේ විජේ කුමාරතුංග නව යෞවන් වියේ පසුවන්නා වූ තරුණයා උත්සාහ කරනවා රැකියාවක් හොයන්න මොකද හත්මුතු પરම්පරාවටම මුදල් හොයපු අම්මා තාත්තා කෙනෙක් ලබන්න තරම් විජේ කුමාරතුංග වාසනාවන්ත වෙන්නේ නැහැ. සාමාන්‍ය පවුලක උපත ලද විජේ කුමාරතුංග තරුණයා තමන්ගේ පාසල් දිවිය හමාර කළා තෝරා ගන්නවා පොලිසියේ රැකියාවක්. ඒ සඳහා මොහු අයදුම් පත්‍රය පුරවලා පොලිස් දෙපාර්තමේන්තුවට ඉල්ලුම් කරනවා. මොහු ඒකේ සම්මුඛ පරීක්ෂණයෙන් පවා මොහු සමත් වෙනවා. පොලිසියට යන්න ඔන්න මෙන්න තියෙන කොට විජේ කුමාරතුංග තරුණයා පත්‍රයේ දකිනවා සුගතපාල සෙනරත් ව්‍යාපා මහත්මයා අධ්‍යක්ෂණය කරන හන්තානේ කතාවේ චිත්‍රපටියට නළු නිළිය තෝරගන්නවා කියලා.
පොලිසිය රැකියාවට යන්න ඔන්න මෙන්න තිනකොට මේ පත්‍රය දැකපු දැන්වීමත් එක්ක තමන්ගේ හැම සෛලියක් සෛලියක් ගානෙම තිබ්බ රංගනයට කැමැත්ත ආසාව නිසා විජේ කුමාරණතුංග නවයෝන්වියේ පසුවන හිඳෑරි සුදු කඩවසම් මුත්තුංග දෙහිදාරි තරුණයා මේ තැනට යනවා සම්මුඛ පරීක්ෂණය සඳහා. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණයේදී මිනිස් මණ්ඩලයට ඉන්නවා සුගතපාල සෙනරත්යාපා, විජය ධර්මශ්‍රී, දයානන්ද ගලප්පති යන ප්‍රකට එදා ශේෂ්ත්‍රයේ හිටපු ප්‍රවීණ ඇත්තෝ ඉන්නවා විනිශ්චය මණ්ඩලේ. ඉතින් මේ එනකොට තරංගාවලියේ මේ උස මහත දක්ෂ ප්‍රියමනාප තරුණයා දැක්කට පස්සේ මේ සියලු දෙනාම කැමති වෙනවා මුගේ පෙනුම සම්බන්ධයෙන්. හැබැයි ලස්සන විතරක් තිබිලා රඟපාන්න බෑ. ඒ නිසා හඬ පරීක්ෂණ රංගන අභ්‍යාසයන් කරලා මොවුන් හන්තානේ කතාව සඳහා විජය කුමාරතුංග තරුණයාව තෝරා ගන්නවා. ඉතින් පොලිසියට යන්න ඕන්න මෙන්න තිබ්බ විජය කුමාරතුංග තරුණයාගේ ජීවිත කතාව රංගනයේ දෙසට හැරෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. හන්තානේ කතාව තුලින් ආරම්භ වෙච්ච විජය කුමාරතුංගගේ සිනමා ගමන මුලින්ම ආරම්භ වෙන්නේ Taman කැමරාවට මුණ දෙන්නේ හන්තානේ කතාව තුලින්. ඊට විශේෂම ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, අමරසුලි කලන්සූරිය වැනි එකල ශේෂ්ත්‍රයේ හිටපු රොයින ඇත්තන් එක්ක පළවෙනි Tamanගේ චිත්‍රපටයේ රඟපාන්න තරම් විජය කුමාරතුංග තරුණයා වාසනාවන්ත වෙනවා. ඉතින් හන්තානේ කතාවෙන් ආරම්භිච්ච මේ මතු යම් දිනක සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවා වෙන ආරම්භය හන්තානේ කතාවෙන් නැවතත් සිහිපත් කරන්නේ අපි මෙන්න මෙලෙස. තාමරි දෙනවනේ. දැන් නම් අද ඉවරයි. විජය කුමාරණතුංග හන්තානේ කතාව තුලින් Tamanගේ රංගන ජීවිතය ආරම්භ කළා. හැබැයි විජය කුමාරතුංග හැමතිස්සෙම හිතනවා තමන් දෙයක් කරනවා නම් මේ කාරණේ ඉගෙනගෙන කරන්නට ඕන. මොකද අධ්‍යාපනය තුලින් තමයි අපි ඕනෑම ශාස්ත්‍රයක ඉහළට යාමට අවශ්‍ය අත්විවරම අත්වාරුව ලබා ගන්න. එනිසා වෙන්ම ශේෂා පලිහක්කාර ශූරීන් මෙහෙවන සරණ්ඩි බ්‍රංගායතනයත් එක්ක අත්වැල් බඳ ගන්නා වූ නව යෝන්වියේ පසු වෙන විජය කුමාරතුංග තරුණයා නාට්‍ය හා නැටුම්කරණය පිළිබඳ නාට්‍ය හා රංගකලාව පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. ඉතින් ශේෂා පලිහක්කාර ශූරින් පිළිබඳව අදටත් අපි කතා කරන්නේ බොහොමත්ම ගෞරවාදරයෙන්. ඉතින් මෙලෙස තමන්ගේ පෙනුම කොතරම් තිබ්බත් රංගනය කියලා කියන්නේ ආවට ගියාට කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් නෙමෙයි. එනිසා ශේෂා පලිහක්කාර ශූරින් සම්බන්ධයෙන් එක්ක මේ කරපු පාඨමාලාවත් එක්ක රංගනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නට මේ කඩවසම් තරුණයාට හැකියාව ලැබෙනවා. කඩවසම් දැකුම් කළු පෙනුමකින් හෙබි වුණාට විජය කුමාරතුංග තරුණයාට තියෙනවා පෞරුෂමත් ඉතාමත් ආකර්ෂණීය කටහඬක්. මේ කටහඬට මුලින්ම පෙම්බඳින්නේ අපේ රටේ පහළ වෙච්ච මහා ගාන්ධර්වයාණන් වන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. මුලින්ම විජය කුමාරතුංගගේ වේදිකා ගමනේ සිහිපත් කරන්නට මට අවසරය දෙන්න. මුලින්ම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සිතිජේ නමින් ගීත නාටකයක්, ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා. ඒ සඳහා ඔහු මේ කාරණේ කරනවා කියලා ආරංචි වෙච්ච වහාම මේ කන වැටෙන විජය කුමාරණතුංග තරුණයා එකල මරදානේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක සංගීත මංජරිය කරමින් හිටපු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සොයාගෙන එනවා. කේමදාස් මාස්ටර්ගේ සංගීත මංජරිය සොයාගෙන ආපු මේ සිනමාවේ ගමන ආරම්භ කරපු තරුණයා මුලින්ම කේමදාස් මාස්ටර් හම්බෙලා කියනවා, මාස්ටර් මන් තමයි හන්තානේ කතාවේ රඟපාන්නේ. එහෙම කියපු විජය කුමාරතුංගගේ පෙනුම සම්බන්ධයෙන් මුලින්ම යම්කිසි පැහැදීමක් ප්‍රේමසිරි කේමදාස ශූරින්ට ඇති වෙනවා. පසු කාලීනව ඔහු කියනවා ඔහුගේ කටහඬ පරීක්ෂා කරනවා. කටහඬ පරීක්ෂා කිරීමේදී විජය කුමාරතුංග තරුණයා නම් කියන්නේ, මාස්ටර් මම ඊට කලින් සංගීතය හදාරලා නැහැ. හැබැයි කේමදාස මාස්ටර්ගේ වචනෙන්ම කිව්වොත් එහෙම මාව සොයාගෙන ආපු මේ දැකුම් කළු තරුණයාගේ හඬට මාව රශීකృత වුණා. මම බොහොමත් නැළුම් කරා. මොකද සිංහල සිනමාවට අවශ්‍ය වෙච්ච පසුබිම් ගායකුගේ අඩුව පිරුණා කියලා කේමදාස මාස්ටර්ගේම වචනෙන් කිව්වොත් එහෙම තමයි විජය කුමාරතුංග සම්බන්ධයෙන් పూర్ව නිගමනය කේමදාස මාස්ටර් ලබාගන්නේ. ඉතින් විජය කුමාරතුංගයන්ගේ වේදිකා ගමනේ සිද්ධ වෙන්නේ ප්‍රේමසිරි කේමදාස ශූරින් නැතින් නිමෙවෙච්ච සිතිජය ගීත නාටකයේ ඇසුරෙන්. විජය කුමාරණතුංග තරුණයාගේ රංග ප්‍රතිභාව තුළින් හැඩගැන්විච්ච චිත්‍රපට මෙතකයි කියා මට කියන්නට බෑ. මොකද ඒ තරම් ශ්‍රාංකීය ලක්ෂ සංඛ්‍යාතික ප්‍රේක්ෂක ප්‍රජාව ඔහුගේ සිනමා නිර්මාණ හැම එකක් ගානෙම වශීකృత වෙලා විජය කුමාරතුංගගේ රුව සහිත කාඩ් පතක් Tamange පසුම්බියේ දමා ගන්නට තරම් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයෝ ඔහුට වශීකృత වුණා. ඒ ඔහුගේ පෙනුම හැකියාව වගේම ඔහුගේ ප්‍රතිභාව මේ සියල්ලම එකට කැටිවෙච්ච රංගදරයෙක් විනා තමයි ඔහුට එවැනි ජනප්‍රියතාවයක් ඇති වුනේ. ඉතින් ඔහුගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගැන කතා කරනවා නම් තුෂාරා, සංගීතා, වාසනා, මේදැස කුමටද ඔබටයි ප්‍රිය ආදරේ
මමයි රජා මෙවැනි වාණිජ තලයේ චිත්‍රපට මොකද කියනවනම් විජය කුමාරතුංග කියලා කියන්නේ නිෂ්පාදකයන්ට හොඳට අලෙවි කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මොකද එදා සිනමා පූර්ව ප්‍රචාරක පටයක විජය කුමාරතුංග ඉන්නවාය කියලා දැක්කොත් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණිය පොදි බැඳගෙන සිනමා ශාලාවලට රොක් වෙනවා විජය කුමාරතුංගව දැක බලා ගැනීමේ ආශාවෙන් ඒ වගේම අපි සම්භාව්‍ය තලයේ සිනමාවට ගියොත් එහෙම කරුමක්කාරයෝ අහස් ගව්ව බඹරු ඇවිත් බැද්දේගම එවැනි සුවිශේෂී සම්භාව්‍ය ගණයේ චිත්‍රපට වලින් පවා තමන්ගේ රංගන ප්‍රතිභාව මට මල්ගස් වටේ දුවන්න විතරක් නෙමෙයි එතනින් එහාට ගියපු සම්භාව්‍ය ගණයේ රංගනයකුත් මට කරන්න පුළුවන් කියලා ලාංකීය හැම ප්‍රේක්ෂකෙක්ටම හැම අධ්‍යක්ෂකවරයෙක්ටම ඒ වගේම අපේ ඇසල්වැසි ඉන්දියාවින් අධ්‍යක්ෂකවරයන් පවා මෙවැනි සම්භාව්‍යතලයේ සිනමා කෘතීන් වල කෘතහස්ත රංගනයක් ඉදිරිපත් කිරීම තුළින් මේ අසහාය රංගදලයා ප්‍රකට කරනවා मगे हित गया बंदी उना थोंद के दिया ये रात्रि आराचराला गेदरी नतिवेची बडू मेवा तो ये गेदरी पिट वेनो प्रणांद मुंदलाले देखला दीनो डेंगू बव गेनियांड तीयने कमुरु पिटिये नडुकार हामदुरु गावट मंग होरकां केरवे नय हामदुरुने मे मुंग ओक्कोम कियान्ने बोरु मंग कियनो ओनम तनेक दिवुरन्न हामदुरुने मंग होरकां केरवे नय मट हिरियांड बै हामदुरुने स्वर्ग राज्य युक्ति साधारण विदिन्नो මිනිස්සු හිතේ දුකටත් සින්දු කියන සතුටටත් සින්දු කියන මට මතකද අර අහිකුන්තක මිනිස්සු මෙහාට ආපු ඉස්සෙල්ලාම දවසට අර කෙල්ල කියපු සින්දු විජේ කුමාරතුංග නැමැති අසහාය රංගදරයා පිළිමදව පමණක් අද කතා කරන්නට මට හිතුණා. හැබැයි මට මතකයි ගීතා කුමාරසිංහ මහත්මිය විජේ කුමාරතුංගගේ මතකය සිහිපත් කරනවා. මේ දේශපාලනයක් කරන්නට ගිහිල්ලා අපිට හිතපු අසහාය රංගදරයෙක් අපිට නැති වුණා. හැබැයි ජනතාව මෙච්චර වශීකృత වෙලා තමන්ගේ ජනමූල නායකයා බවට විජේ කුමාරතුංගව පත් කරගත්තු නිසා දුක් විඳින පයට පෑගෙන මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරි ගමනක් ගමන් කරන්නට රංගනෙන් පමණක් සීමා නොවි විජේ කුමාරතුංග මැති අසහාය නළුවාට සිද්ධ වෙනවා දේශපාලනයක් නියෝජනය කරන්න. හැබැයි ගම් සභාවක වේවා පාර්ලිමේන්තුවක වේවා කිසි වාසනයක් නියෝජනය නොකළ මේ ජනමූල නායකයාට උතුරේ මෙන්ම දකුණේත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආදරය කරා. 2015 ට ඒ කියන්නේ මේ වර්ෂයට මෙතුමා දේශපාලනය කරන්න ගිහින් අපට නැති වෙලා හරියටම අවුරුදු 27ක්. හැබැයි
ඒ අවුරුදු 27 ගැන අපි හැමෝම කතා කරන්නේ කලකිරීමෙන් වුණත් අපේ හද సంతානයේ තුල විජේ කුමාර් තුංග නැමැති ඒ අසහාය රංගදරයාට ඒ අසහාය හිත හොඳ මිනිස්සයාට තියෙන තැන තවමත් වෙනකෙකුට දෙන්නට ලාංකීය ජන සමාජයේ සූදානම්ද වරක් Tamange උපන් ගම් ප්‍රදේශයේ පැවතිච්ච උලෙලකට ඒ කියන්නේ සීදුව ප්‍රදේශයේ පැවතිච්ච උලෙලකට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මැතිතුමන් සහභාගී වෙනවා. එවකට පුංචි විජේ කුමාරතුංග දකිනවා මේ සිනමා සක්විතිතුමන්. එතකොට විජේ කුමාරතුංග හිතනවා අනේ මටත් ගාමිණී ෆොන්සේකාවගේ ජනප්‍රිය වෙන්න තිබ්බනම් මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න තිබ්බනම් කියලා විජේ කුමාරතුංග පසුව වචන කරනවා. මොකද ගාමිණී ෆොන්සේකා මහත්මයා එච්.ආර්. ජෝතිපාල මෙවැනි ශේෂ්ත්‍රීය ප්‍රකට චරිත විජේ කුමාරතුංගට අසීමාන්තික ආදරය කරනවා. ඉතින් ගාමිණී ෆොන්සේකා මැතිතුමන් ගැන එහෙම හිතපුවට විජේ කුමාරතුංග මම කැමති පසු කාලීනව එච්.ආර්. ජෝතිපාල මහත්මයා ප්‍රකාශ කරලා තිබ්බා. දන්නවනේ ජෝතිපාල මහත්මයා කියන එකක් UNP එකට බර ज्योतिपाल मगे मित्र खटाने मट मगे देशपालन पक्ष विरुद्ध वेडकर मम कवदावत युएन पी रश्मी मगिन खटाने सिंधु की अन्न गेने मुखद मम विजय कुमार तुंग हदवती एनिसा मम कोच्चर युएन पी कार मम कपुआना ज्योतिपाल खटाने सिंधु की अन्न गेने विजय कुमार तुंग बिच असीमांतिक आदर एनिसा सिनेमावे कोच्चर वीरेक කොච්චර සුපිරි තාරකාවක් වුණත් විජේ කුමාරතුංග කියන්නේ තැලෙන පෑගෙන පීඩිත මිනිසුන්ගේ පන්තිය නියෝජනය කරපු කලාකරුවෙක්. වරක් තිස්ස අබේසේකරයන් මෙහෙම වචන කරනවා. වාහනයෙන් බැහැලා විජේ කුමාරතුංග යම් පිරිසක් ප්‍රේක්ෂකව පිරිසක් ඉන්න තැනකට ආවට පස්සේ දාඩිය මෙලාගෙන මඩ තවරගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා විජේ කුමාරතුංගව සිප වැළඳ ගන්නවා. හැබැයි තමන් සිනමාතරුවක් මේ දාඩිය පෙරාගෙන මඩ තවරාගෙන තමාව ඇවිල්ලා මේ තමාගේ ඇඟෙත් මේ දේවල් තවරනකොට විජේ කුමාරතුංග විරසක වුණේ නැහැ. මොකද කියනවනම් හේ තමන්ගේ සිනමා තාරකාවේ රැඳිලා තියෙන්නේ මේ අහිංසක තැලෙන පෑගෙන දාඩිය දමාගත් මිනිසුන්ගේ රසිකත්වය මත කියලා විජේ කුමාරතුංග දැනගෙන හිටියා. ඒ ඔහු තුල තිබිච්ච මානව හිතවාදී භාවය, ඒ ඔහුගේ හදවතේ තුල තිබිච්ච සාමාන්‍ය මිනිසුන්ගේ ස්පර්ශයට ප්‍රිය කිරීම මේ නිසා කිසිම විටක කිසිදු පන්තියක මිනිස්සෙක් පහත් කරලා සැලකුවේ නැහැ. හැමෝත් එක්කම සුවදශීලීව හිටියා. ඕනෑම මිනිස්සෙකුගේ කරට රත දාගෙන කතා කරන්න පුළුවන් හැකියාවක් මේ මානව හිතවාදී රංගදරයාට තවදුරටත් තිස්ස අබේසේකරයන් විජේ කුමාරතුංග ගාව තිබිච්ච මානව හිතවාදී ගුණය මේ ආකාරයෙන් වචන කරනවා. තිස්ස අබේසේකරයන්ගේ කරුමක්කාරයෝ චිත්‍රපටයේ රූගත කිරීම කරන අවස්ථාවේදී අවුවේ දවල් 12ට පමණ මේ සුදු සමත් තියෙන ලස්සන සිනමා තාරකාව දවල් 12ට විතර කරුමක්කාරයෝ චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර වෙලකට බැහැලා ඒ වෙලේ හිටපු ගොවියන් එක්ක එකට ඇඹුල බෙදාගෙන කනවා. ඒ වගේම ඔවුන් එක්ක ඒ අවශ්‍ය කුඹුරේ වැඩ කටයුතු කරනවා. තිස්ස අබේසේකරන්ගේ කේන්ති ගිහිල්ලා විජේ කුමාරතුංගට කතා කරන එන්න මෙතන අපිට රූපගත කිරීම తీරෙන නිසා ඔව මඩේ ගිහිල්ලා ගොවියොත් එක්ක වැඩ කරන්න නෙමෙයි වා මෙතන ආවේ. එතකොට තිස්ස අබේසේකර අමතලා විජේ කුමාරතුංග කියන පොඩක් ඉන්න රූගත කිරීම පොඩ්ඩක් පමා කරමු. මේ මිනිස්සුත් එක්ක මට මේ කාලාන්තරයකට පස්සේ කුඹුරකට බැලලා මේ වගේ අත්දැකීමක් ලබන්න හැමුනේ. ඉතින් මේ ආකාරයෙන් තමයි
මේ සිනමා තාරකාව දුප්පත් මිනිසුන්ගේ හදවත් ටික සුවපත් කරේ. ඉතින් මේ සිනමාවේ ඉන්න රංගදරය Tamanගේ කුඹුරේ ඇවිල්ලා වැඩ කරනකොට ඒ ගොවියන්ගේ මානසිකත්වය ගැන හිතන්න විජේ කුමාරතුංග කියන්නේ Tamanගේ ජනප්‍රියතාවයෙන් අබමල් රේණුවක්වත් ඔළුව ඉදුම්වා නොගත් අතිශය නිහතමානී රංගදරයෙක්. විජය කුමාරතුංග නැමැති සිනමාවේ අසහාය රංගදරයා Tamanගේ දේශපාලන ජීවිතය ආරම්භ කරන්නේ ලංකා සමසමාජ පක්ෂයේ. ලංකා සමසමාජ පක්ෂයෙන් Tamanගේ ජීවිතය ආරම්භ කිරීමත් එක්කම පසුකාලීනව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කත් වැල් බැඳ ගන්නවා. විශේෂයෙන්ම මම නැවතත් ඔබේ දේශපාලන මතකයේ 1977ට ආරම්භ ගියෝතින් මෙහිම. ඉතාමත් මිහිසුණු අඳුරු මතකයන් බොහෝමයක් තියෙන මැතිවරණය එක්සත් ජාතික පක්ෂය 6න් 5ක බලයක් ගන්නකොට විපක්ෂය අන්ත පරාජයක් ලබනකොට උතුරෙන් පමණක් දෙමළ ජාතික පක්ෂ සුළු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගන්න. හැබැයි විපක්ෂය ඇතුළු සියලු කණ්ඩායම් අන්ත පරාජයක් ලබලා එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගත්තට පස්සේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරපු ඇත්තන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝස්ටරයක් අලෝපු කුංචි කොල්ල කුරුට්ටා ගානේ දේශපාලන පරිගැනීම් වලට ලක් වෙන්න සිදු වෙනවා. එනිසා එක්සත් ජාතික පක්ෂයේ දින්නට පස්සේ කළ කී දෑවලට විජේ කුමාරතුංගට ලක් වෙන්න දේශපාලන පරිගැනීම් වලට ලක් වෙන්න මේ රංගදරයාට සිදු වෙනවා. දඬුවම් සියු මෙලි ගැඩින අලුගු සුවනේ එල්ලාපන් අලුගු සුවනේ එල්ලාපන් කටු පිඹුලේ අප එල්ලාපන් උදෙසා කැමර දීමයි යුක්තිය උදෙසා කැමර දීමයි දඟ ගීලෑමට අප සැම කළ පව මුඛවාදම් බැඳ එකෙකුනසන කල තනි උසුව හසක් තව උපදින බව දඬුවම් සියු මෙලි වැඩිනම් අලුගු සුවනේ එල්ලාපන් අලුගු සුවනේ එල්ලාපන් කටු කිඹුලේ අප එල්ලාපන් දසම්සිය 77 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමේ වරදට අනන්තවත් දේශපාලන පරිගැනීම් වලට ලක් වෙන්න මේ අසහාය රංගදරයාට සිදු වෙනවා. පසු කාලිනව 1982 පැවතිච්ච ජනාධිපතිවරණයේදී ඒ කියන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න තරම් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන පරිගැනීම් තීව්‍ර කරනවා. මේත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කිරීමේ අරමුණක් ජේ.ආර්. ජයවර්ධනලාට ප්‍රේමදාසලාට තියෙනවා. ඒත් එක්කම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් එක්ක එවකට ඊට පසුව ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ හෙක්ට කොබ්බෑකඩුව මහතාට. හැබැයි පක්ෂයේ ඇතමුම්ම කකුලෙන් නැදලා හෙක්ට කොබ්බෑකඩුව මහත්මා අන්ත පරාජයකට ලක් වෙනවා. හැබැයි විජේ කුමාරතුංග නැමැති නළුවා පුදුමාකාර විදියට හෙක්ට කොබ්බෑකඩුව මහත්මාගේ දේශපාලන ප්‍රචාර කටයුතු වලට එකතු වෙලා කටයුතු කරනවා. මොකද ඔහුට අවශ්‍ය වෙනවා මේ එක්සත් ජාතික පක්ෂයේ ගෙන යන්නා වූ මේ දුර්දාන්ත පාලනය, මේ දුප්පත් මිනිසුන් මිරිකාගෙන ධනපති පන්ති වෙනුවෙන් කරන මේ පාලනය අහෝසි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ආරං දෙන්න විජේ කුමාරතුංග තරුණයා රංගදරයා අනේක විදියට මහන්සි වෙනවා. හැබැයි 1982 ජනාධිපතිවරණය පරාජය වුවාට පසුව රජයට විරුද්ධව කැරලි ගැසීම රජයේ නැක්සලයිට් කරුවන් විදිහට විජේ කුමාරතුංගව සිරභාරයට ගන්නවා. ඒ සිරභාරයට ගැනීමත් එක්ක මේ අසහාය රංගදරයාට අනේකවිධ හිරිහැර අමානුෂික වදහිංසා වලට ලක් වෙන්න සිදු වෙනවා. මේ තමයි මේ රංගදරයා තමන්ට රඟපාගෙන දෙයියනේ කියලා ඉන්න තිබුණා. හැබැයි ඇලෙන පෑගෙන මිනිසුන්ගේ හිත් පිටික සූපත් කිරීමේ අරමුණින් මේ රංගදරයා දේශපාලනේ තෝරා ගන්නවා. දේශපාලනේ තෝරා ගැනීමේ වරදට දුප්පත් මිනිසුන්ගේ ජනමූල නායකයා වීමේ වරදට අනේක විද දේශපාලන හිරිහැරි වලට මෙතතින්ම ලක් වෙන්නට මේ පෞරුෂමත් රංගදරයාට සිදු වෙනවා.
අපි අවුරුදු 30ක් දුක් විඳපු ජාතියක් යුද්ධය නිසා වෙන් රුධිරයත් එක්ක ගනුදෙනු කරපු ජාතියක් ජාතිය නිසා මේ යුද්ධයෙන් බැටකාපු අපේ හිත් පිටිකේ ආරම්භය සොයාගෙන යන්නට මම කැමතියි 1983 ජූලි කලබලයත් එක්ක සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය නැත්තටම නැති වෙලා ගියා. නැති වෙලා ගිල්ල ජාතීන් අතර එකිනෙකා මූණ නොබලා ගන්නා තත්ත්වයකට අපේ ජන සමාජයේ පත් වුණා. ඒ පත්වීමත් එක්ක උතුරු නැගෙනහිර කලබල පටන් ගත්තා. දෙමළ විමුක්තිදායකයෝ විමුක්තිය ගේන්න කියලා හිතාගෙන දෙමළ වෙනම ඊළාම් දේශයක් ඉල්ලන්න පටන් ගත්තා. දකුණ සිංහලයට සහ උතුර දෙමළට අවශ්‍යයි කියලා උන් හඬ නගන්න පටන් ගත්තා. මේ කරුණු කාරණා එක්ක උතුරයි දකුණයි යුදගිනි ඇවිලීමත් එක්ක අපේ ජන සමාජයේ එකිනෙකාට එකිනෙකා ඇන කොටා ගන්න තත්ත්වයක් වඩ පත් වුණා. හැබැයි උතුරේ දකුණෙත් මිනිසුන්ගේ හිත් පිටික ආකර්ෂණය කරගත්තු මේ රංගදරයට අවශ්‍යුනේ නැහැ. මේ යුද්ධයකින් මේ මිනිස්සු එකිනෙකා ඇන කොටා ගනිමින් යුද්ධය තුලින් ජයග්‍රහණයක් දකින්න විජේ කුමාරතුංග නැමැති අසහාය රංගදරයා ජනමූල නායකයා මේ යුද්ධය දිහා බැලුවේ පිළිකුල් සහගතව. ඇයි එකිනෙකා මෙහෙම ඇන කොටා ගන්නේ? ඇයි මේ රුධිරය පිපාසිතව අපේ මිනිසුන් මේ ආකාරයෙන් භූමියට Tamange ජීවිත පරිත්‍යාග කරන්නේ? මේක සිදු නොයුත්තක්. එනිසා විජේ කුමාරතුංග එක්කලා යාපනයට ගිහිල්ලා LTT ත්‍රස්තවාදීන් එක්ක දෙමළ විමුක්තිදායකයෝත් එක්ක දෙමළ පක්ෂත් එක්ක මේ හැමෝත් එක්කම සාකච්ඡා කළා. විජේ කුමාරතුංග කියන අපි මේ ප්‍රශ්නේ නවත්තමු, අපි එකට සහයෝගයෙන් සමගින් ඉමු. 83 ජූලි කලබලේ වුණා තමයි ඒ අපි අතින් සිදුවෙච්ච අත්වැරද්දක්. ඒ සිංහලයා දෙමළාට විරුද්ධ උසිගන්නන්න හේතුවක් කරගන්න එපා. එනිසා හැබැයි එකල නම් උදවිය දැක්කේ මේක LTTන්ට කඩේ ගියා කියලා විජේ කුමාරතුංග. හැබැයි ඔහුගේ අභිප්‍රාය බලාපොරොත්තු වුණේ ඔහු මදුරාසියට ගිහිල්ලත් උත්සාහ කළා LTTේ ඇරෙන්න තවත් බොහෝ වෙනත් බලවේගවල හිටපු කණ්ඩායම් ප්‍රගතිශීලී රාමුවට ගේන්න, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ගේන්න විජේ කුමාරතුංගට හැකියාව ලැබෙනවා. හැබැයි LTT සමාජිකයන්ව පවා ඔවුන් ගිහිල්ලා ඍජුව කතා කරන ඒ නායකයොත් එක්ක කතා කරලා කියනවා මේ ගැටලුව අපි සමතේකටපත් කරගමු. ඕගොල්ලන්ගේ මිනිස්සුත් මැරෙනවා, ශ්‍රී ලාංකේය දකුණින් ඉන්න සිංහල ජනතාවත් මැරෙනවා. එනිසා මේ යුද්ධය කියන්නේ විසඳුමක් නෙමෙයි. මේක මෙතනින් එහාට ගිහිල්ලා ප්‍රගතිශීලී දේශපාලන විසඳුමක් කරා අපි මේ ගමන දියත් කරමු කියලා විජේ කුමාරතුංග එකල යාපනයේ සැරිසරමින් මේ රටේ පිළිලයක් වෙච්ච යුද්ධය නතර කිරීම උදෙසා Tamanට කල හැකි දේ උපරිමයෙන්ම සිදු කළා. You will assure that they will not be released until we come for to anybody. විමුක්ති මයි පුතේ, එදා පොලිසියෙන් හා හමුදාවෙන් සිය ගණනක් මා අත්අඩංගුවට ගන්න අපේ ගෙදරට ආවා. වෙන්න යන්නේ මොනවද කියලා ඔයාට තේරුමක් තිබුණේ නැහැ. ඔයා හිටියේ ඔයාගේ කාමරේ. හමුදාවත් එක්ක යන්න කලින් මං කාමරයට ඇවිත් ඔයා දිහා බැලුවා. ඔයා තොටිල්ලේ හිටියේ තනියෙන්. පුංචි ඇඟිල්ලක් උර උරා මා දිහා බලාගෙන හිටියා. මම ඔයාව වඩාගත්තේ සිපගත්තේ නැහැ. ඔයාගේ මූණ අතගාලා හමුදාවත් එක්ක යන්න අපේ ගෙදරින් යන්න ගියා. මේ වෙනකොට මම හිටියේ හිර කූඩුවක. මාව හිරේ දාලා අදට මාසයයි දවස් දෙකයි. ඔයාට ඔයාගේ වයස මාස 4යි දවස් 4යි. ඔයා ඉපදෙද්දිත් මට කිසිම නිදහසක් තිබුණේ නෑ මයි පුතේ. මේ රටේ දුක් විඳින ජනතාවට පිහිට වෙන්න මම කාර්යබහුල වුණා. ඔයා ඉපදුණු පණිවිඩය මට ලැබුණෙත් ගමනක් යන අතරතුරදී. ඔයා දුවෙක්ද පුතෙක්ද කියලා අහන්න මට පුංචි පැකිලීමක් තිබ්බා. මම කෙලින්ම ඉස්පිරිතාලෙට ආවා. මට පුතෙක් ලැබිලා ඉන්න බව දැකලා සතුටු වුණා. මම ඔයා දිහා බැලුවේ පුදුම ආඩම්බරයෙන්. මම පුතෙකුගේ තාත්තා කෙනෙක්. ඔයාගේ අම්මයි මමයි ඔයාට නමක් තේරුවේ ඔයා උපදින්නත් හුඟක් කලින් මගේ පුතේ. ඒ නම තමයි විමුක්තිය. ඒ නම තමයි විමුක්ති. මුළු රටටම විමුක්තිය උදා කරපන් මයි පුතේ. වැඩුණු මිනිහෙකු දවසක මම ඔයාගේ නමට තේරුම දැනගනීවි. විමුක්ති කියන්නේ දුකින් නිදහස් වීම. ඒත් ඔයා විතරක් නෙමෙයි මගේ පුතේ, මුළු රටම මුළු සමාජයම දුකින් මුදවාලන්න. කවදා හරි දවසක ඔයාට තේරේවි මිනිස්සු දසලක්ෂ ගණනින් අතිවිශාල දුක් කඳරාවක් විඳින බව.
ඔයාගේ තාත්තා ඉති වෙන්නේ ඒ දුක් විඳින පන්තියට ඔයාගේ ඇඟේ දුවන්නේ තාත්තගේ ලේ බව අමතක කරන්න එපා ඔයාගේ තාත්තගේ අප්‍රමාණ දුක් සහගත ජීවිතය ගත කළ කෙනෙක් තමයි පුතේ නුඹේ තාත්තා ඒ ගැන ඔයා ලැජ්ජ වෙන්න උවමනාවක් නැහැ මතු දවස ලෝකයට කියන්න ඔයාට ඉතිරි වෙන එකම සුදුසුකම ඒක වෙන්න පුළුවන් ඒ නිසා මගේ ලෙයින් උරුම වෙච්ච ඒ අයිතිය රැකගනින්මයි පුතේ කවදා හරි දවසක නිර්ධන පන්තිය දුකින් මුදවන්න ඔයා කරන සටනේදී මේ උරුමය විශාල බලයක් බවට පත් කරගන්න ඒ නිවැරදි බවට හදපත් ලෙම්ම හිතේ සටහන් කරගන්නමයි පුතේ කිහිප වරකදීම ඔයාගේ තාත්තා පැරද්දුවා හැබැයි තාත්තා කවදාවත් අසමත් වෙලා නැහැ පුතේ අද මම ඉන්නේ හිරගේක ඒක ලැජ්ජාවට හේතුවක් නෙමෙයි ආඩම්බරයට හේතුවක් ජනතාව වෙනුවෙන් සටන් කරන දවසක මම මේ ගෙදරින් එළියට එනවා මම මේ හිරගෙදරින් එළියට එනවා ඒක මට ලොකු අත්දැකීමක් එයින් මගේ ධෛර්යය තවත් ශක්තිමත් වෙනවා හිරගෙවල් තියෙන්නේ පුතේ නුඹයි මපයි වගේ අයට යටත් විජිතයක් නීතියක් මේ රට නිදහස් කරගන්න සටන් කරමු නිසා ශ්‍රේෂ්ඨ වීරයන්ට හිරගෙවල් වල යන්න සිද්ධ වුණා අප මේ ඉදිරියට ගෙන යන්නේ ඔවුන් කළ ඒ සටනයි හිරෙන් නිදහස් වෙලා ආව දවසක මිනිස්කම් මොකක්ද කියලා මම ඔයාට කියලා දෙන්නම්. මම අහපු දැකපු දේවල් ඔයාට කියලා දෙන්නම්. දුක මොකක්ද කියලා කියලා දෙන්නම්. අත්දැකීම් දරාගෙන අනාගතයේදී යහපත් කෙනෙක් වෙන්න. විමුක්ති කියන්නේ නිදහසට. එහෙත් Tamanගේ පමණක් විමුක්තිය ලැබීම පළක් ඇති දෙයක් නෙවෙයි. ඔයාගේ ජීවිතයේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කැප කරන්න. ඔයත් දුකින් මිදෙන්න. ඒ හැමදාම මම දකින විමුක්තිය සාහීනිය නුඹයි මයි පුතේ ඒ හීනේ හැබෑ කළ එකම අපේක්ෂාවත් ඔයයි මගේ අපේක්ෂාව මගේ අරමුණ බවට පත්වන දවසක අපි දෙන්නම දිනනවමයි පුතේ ඔයාගේ තාත්තගේ පන්තියේ හැමෝම එදාට ජයග්‍රහණය කරાવી සාර්ථකත්වයේ තිරසාර වේවා මගේ පුතාට දෙවි පිහිටයි එදා හිරේ ඉන්නකොට තමන්ගේ පුතාගේ ඡායාව අමාරුවෙන් හිතින් මවාගත්තු විජේ කුමාරතුංග අකුරු කරනවා තමන්ගේ පුතාට තමන් දක්පු ලෝකය ගැන තමන් දක්පු ජීවිතය ගැන අදටත් විමුක්ති පුතා සහ යසෝදරා දිනී ගාව තමන්ගේ තාත්තගේ ආදරණීය මතකයේ හදසන්තානේ පැලපැදියම් වෙලා ඇති मगे पर पुर बबल वन्नत उतन केने कुन जुन मन भी मत सुंदरी එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන විට ධනපති පන්තියට යම්කිසි වැඩි වරදාන වැඩි වරප්‍රසාද ලැබීම සාමාන්‍ය කාරණයක්. වංශාධික පරම්පරාවේ පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. සාමාන්‍ය සුළු මධ්‍යම පාන්තික පිරිසට වරදාන වරප්‍රසාද ලැබුණේ හරි අඩුවෙන්. ධනපති පන්තිය මුළු මස් රාත්තලම අරගෙන කනකොට දුක් විඳින පීඩිත පන්තිය වෙනුවෙන් අව්වේ උද්ඝෝෂණ කරන්න. අව්වේ පෙළපාලියන්නට මේ අසහාය රංගදරයාට සිදු වෙනවා. ඊට උදාහරණයක් විදිහට ගතුදින් එහෙම එකල නියඟය නිසා ගොවියන්ට Tamange උන්හිටි තැම්පවා නැති වෙනවා. Tamange ගොවි තැන්පත් ටික විනාශ වෙනවා. එකල ගොවියොත් එක්ක කොළඹට ඇවිල්ලා මහපාරේ උද්ඝෝෂණ කරන්න සත්‍යග්‍රහ කරන්න විජේ කුමාරතුංග අසහාය රංගදරයාට සිදු වෙනවා. ඒත් එක්කම ගොවියන්ට ජලබද්ධ ගැසීම තුලින් ඔවුන්ට කරන ලද මහා විනාශේ ඒ ජලබද්ධ ගෙවා ගන්නට බැරුව ගොවීන් බොහෝ පිරිසක් හිරගෙවල් වල ලඟින්නට සිදු වෙනවා. ඉතින් මේ අසාධාරණ විදියට හිරගෙවල් වලට ගාල් කරපු ගොවියන්ව බේරා ගැනීම උදෙසා විජේ කුමාරතුංග නැමැති අසහාය ජනමූල නායකයා කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කතා කරොත් එහෙම මෙතුමන්ගෙන් සිදුවෙච්ච සේවාව විදිහට එදා 70 ලක්ෂයකට පමණ ලබා දීලා තිබ්බ සලාක පොත එකල රජයෙන් අහෝසි කරනවා. මේ සලාක පොත නැවත ලබා දීම උදෙසාද විජේ කුමාරතුංග බොහෝ ලක්ෂ සංඛ්‍යාතක පිරිසක් සමග අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් මේ ජනතාවගේ වරදාන වරප්‍රසාද ටික ලබා දෙන්නට ජනපති පන්තිය ඉදිරියේ නොනෙමි තමන්ගේ ධෛර්යයෙන් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව දුක් විඳින මිනිසා නියෝජනය කරන්නට මේ සිනමා තරුව තමන්ගේ ජීවිතය පවා කැප කරනවා මම ආරම්භයේදී විජේ කුමාරතුංග ගැන කතා කරද්දී දේශපාලනීය සංගීතයේ රංගනය ගැන කතා කරා
हम मुलिंग अडुवक पाडुवक कला दो मंद किला विटक मगे हितम वाट वद देनवा विजय कुमार तुंग नेमति ए आदरणीय सेमिया ए आदरणीय तात्ता ए आदरणीय प्रेमवंतया गेन मम मुलिंग आरंभेदि किवे नेद्द एहनन मे सुदानम ओहुगे पौद्गलिक जीविते सुविशेषी रसमुतु तन पिरिक्सा बलन्न SWRD बंडारनायक मेतिमन्गी सह सिरिमावो बंडारनायक मेतिनेगे दियनिय वेच्च चंद्रिका बंडारनायक मेतिनियत् एक्क विवाह गिविसगन्न तरन् विजय कुमारतुंग नमति असहाय रंगतरयट हेकियाव लबेन मोकद बंडारनायक परंपराव बंडारनायक पौल कियला कियन्ने मे रटे हिटपु गौरवान्वितम पौल मे रट रज करपु पौल इतिन मे पौलेन् दियनियक्व කරකාර බඳින්න තරම් මේ රංගදරයට හැකියාව ලැබෙනවා ඒත් එක්කම මොහුට ලැබෙන යශෝදරා දීනිය සහ විමුක්ති පුතා මේ ආදරණීය දරු දෙදෙනාත් එක්ක තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක ගෙවිච්ච පෞල් ජීවිතය ගැන වචන අලුත් කරනවා නම් එහෙම මතකේ අලුත් කරනවා නම් එහෙම හැමදාමත්ම විජේ කුමාරතුංග ගෙදර එනකොට රෑ 11 12 පහු වෙලා එතකොට හිතන්න අර පුංචි යශෝදරා සහ පුංචි විමුක්ති නිින්දට ගිහිල්ලා කොහොමද දන්නවද තාත්තට පණිවිඩ තියන්නේ ඔවුන් හැමදාම ලිපියක ලියනවා තාත්තට කියන්න ඕන දේවල්. මොකද ඒ පුංචි කමට මේ දරුවන් තීරණය කළ ඉවරයි අපේ තාත්තා රඟපානවා. අපේ තාත්තා දුක් විඳින මිනිසුන් වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපේ තාත්තා බොහොමත්ම කාර්යබහුලයි. මේ කාරණේ මේ පුංචි පුතා සහ දීනිය දැනගෙන හිටියා. ඒ නිසා හැමදාමත්ම රාත්‍රියේ දෙගොඩ හරි දාමේ ගෙඩගොඩ වෙන තාත්තට පෙනෙන්න පුංචි ලියුම් කැබැල්ලක තමන්ගේ සිතඟි ලියා තියන්න මේ යශෝදරා දීනිය සහ විමුක්ති පුතා කටයුතු කරා. එක දවසක් පුංචි යශෝදරා දීනිය ලියලා තියනවා තාත්තේ. හෙට साजन अल्ल तंबी बलन्ने आसाई तात्तर पुलुवन ने देहट माते एन्न मे काले साजन अल्ल तंबी नाटके बहुमत प्रसिद्धवती काले इतिन मेहम तम यशोदरा दीने तमंगे तात्तर पानी विडतियन इतिन बहुमत सुंदर काल मकवानुवा हेमदाम कियोतिन हेम सम्मान उलवल वेवा विनत रुगत किरीम वेवा विनत मुहुनत तुरलाक पेवा मे हेमदेकट मे अनकोट विजय कुमार तुंग तानी एन्न मेगी तमंगे दरु देन्नव दैत त्यागत विजय कुमार तुंग ए हेम प्रसिद्ध तनकट मगिए तमंगे दरुवन देदेनात एक्क मोकद अतिशय असीमांतिकव तमंगे दरुवंट अलुम कर जेआर जयवर्धन के विधायक जनाधिपति क्रमे नमति एकाधिपति क्रम विधान मुलु लंका मुतिबिच्चे कोलपाट आंडुवत एक प्रत्युत्तर ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී බලවේගත් එක්ක එකතු වෙලා 1984 ජනවාරි 22 වෙනිදා විජේ කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනගා ගන්නවා. ඒ 1984 ජනවාරි 22 ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කරගන්නේ ඔහු වෙනුවෙන් නෙමෙයි. Tamanṭa මේ පක්ෂ නායකකම ගන්න නෙමෙයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇල්මර්නු ස්වභාවයෙන් එක්සත් ජාතික පක්ෂයට ආවඩන ක්‍රමවිධානයක් කරනකොට මේ රටේ ප්‍රගතිශීලී බලවේගයකට එක්කාසු කරගෙන දුක් විඳින මිනිස්සයා ගැන කතා කරන්නට දුක් විඳින මිනිස්සයා නියෝජනය කරන්නට එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දිගු කුල්ල චෝදනා කරන්නට තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මේ ආකාරයෙන් විජේ කුමාරතුංගගේ නායකත්වය යටතේ ඔහු ජනවාරි 22 වෙනිදා 22 වෙනිදා ආරම්භ කරන්නේ අවසාන වශයෙන් මා කැමති විජේ කුමාරතුංගයන් කළ ප්‍රකාශයකට ඔබේ මගේ අවධානය යොමු කරන්න මම කිසිසේත්ම මරණයට බිය නොවෙමි. එහෙත් ඇතැම් විට මරණය ගැනද මට බියක් දැනේ. යම් හේකින් මා මලදාට ඔබගේ පියා මලේ කෙසේදයි පාසල් සහෝදර ශිෂ්‍යයෙකු මගේ පුතාගෙන් විමසූ විට මගේ පියා මලේ බයිස්කෝප් එකක තරුණියක් සමග මල් ගසක් වටා නටමින් ගීතයක් ගයද්දී පපුය අමාරුකින් කියලා පිළිතුරු දීමට මගේ පුතාට සිදුවේදයි මා බියෙන් පසු වෙමි මට ඕනෑ එවන් මරණයක් නොවේ එක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකේ මගේ හිස කුඩුපට්ටම් වී මිය යෑමට ලැබුණොත් මට ඊට වඩා සැපයක් නොමැත විජය කුමාරතුංගට වෙඩි තබන්නට කියලා අනදීපු පුද්ගලයා ඒ පුද්ගලයා ඒ වෙඩික්කරුවට අනදීල තිබුණේ විජයගේ ලස්සන මුහුණ කුඩු පට්ටම් වෙන්න වෙඩි තියන්න කියලා.
विजय दकुने वेदिकावे क्यूदे उतुरेदित एलेसम कीवेय अवस्थावादी प्रतिक्षेपकल ओहु अव्याज प्रतिपत्ति गरुक देशपालन व्यापारेक पदनम दैम्मीय सबेविन्म मिनिसुंट आदरेकल ओहु सियलु समाज पीडनयन्ट एरेहिव नगी सिटियेय जातिवाद अगमवाद කොළවාදයේ තුල කොටු කරනු ලැබ සිටි ජනතාව එක්කාසු කර ගැනීම සඳහා ඔහු නව දේශපාලන ප්‍රවේශයක් රටට හඳුන්වා දුන්නේය. ඒ නිසාම විජය මරා දමනු ලැබුවද ඔහු විසින් ඉටු කරන ලද මහා දේශපාලන යුග මෙහෙවර කිසිදා කිසිවෙකුට මරා දෙමීමට නොහැක. රටේ පොදු ජනතාවගේ අධ්‍යාත්මය තුල විජය සදාකාලිකව ජීවත් වේ. සිනමාව තුලින් ඔහු උපයාගත් लक्ष संख्यात हदवत मेन्म देशपालने तुलिन ओहु उपयागत दुप्पत अहिंसक मिनिसुंगे सित सतन्मे सियल्लम एकतु कराट पस्से विजय कुमार तुंग कियन्ने एकल सिटपु जनप्रियतम जनकांतम पुद्गलया एनिसा एकल देशपालन क्षेत्रे हिटपु प्रबलयो जनप्रियय सितागत उदविय विजय कुमार तुंगट बोवसेन बिय वुना मोकद अनागतेदी तमंट तरग करुवेकु निर्माणे वेनवा මොහු දේශපාලනීය තුල තවත් ඉදිරියට ගියොතින් එහෙම තමන්ගේ පක්ෂයේ සියලු වරදාන වරප්‍රසාද තමන්ට නැති වෙනවා මේ බය නිසා ඔවුන් සාමූහිකව තීරණය කරනවා මේ ජනකාන්ත මනස්කාන්ත නළුවාව එහෙම නැත්නම් මිනිසුන්ගේ හිත් පිත්තික අඳුරන ජනමූල නායකයාව ඝාතනය කිරීම විනා මොහුව නවතා හැකි අන් ක්‍රමවේදයක් නැත කියලා ජාතීන් අතර සමගිය උදෙසා තමන්ගේ ජීවිතය කැපකර रंगने उदसा तमन्गे पौद्गलिक जीविते पवा कैपकल दुक्विंदिन आदरणीय जनता वेनुवेन तमन्गे मुलु महत् सियल्लम कैपकर मे संवेदी मानव हितवादी नायकया 1988 फेब्रुवारी 16 वेनिदा पोल्हेन्गोड एतुमागे निवस इदिरिपिटदी प्रतिगामी बलवेगयन्हि वेडि उंड वरुषावकट लक्व मेतुमा ගාතනය වෙනු ලබනවා. ඒ ඝාතනය සිදු වෙන අවස්ථාවේදී යශෝදරා දියණිය එක්පසකත් විමුක්ති පුතා එක්පසකත් සිටිනවා. තමන්ගේ දරු දෙදෙනාව දෙපසට තල්ලු කළ දමලා මේ වෙඩි වර්ෂාවට ධෛර්යමත්ව මුහුණ දෙන මේ අසහාය රංගදරයා ඔහුගේ බලාපොරොත්තුව ඌයේ මෙවැනි අසහාය නායකයෙකු ඝාතනය කළා මෙවැනි ප්‍රතිගාමී බලවේගයන් සෞදිය පුරන්න පටන් ගන්නවා विजय कुमार तुंगनमति असहाय नायकियाव मेयाकारेन घातनय किरीम संबंधित इतिन दरुवंट असीमांतिक वादरे करपु सेमियकु तमन्गे बिरिंदट आदरे करपु स्वामी पुरुषयकु रटट दहट आदरे करपु मनुष्येकु हितमुद मनुष्येकु घातनय कल्ला प्रतिवादी बलवेग सऊदीय पिरुवाट अतट लक्ष संख्यातिक पिरिसक ओहुगे नमासन विटती ओहुगे गुणरुव मतक करन विटती संवेदी वेनवा ලංකා ඉතිහාසයේ අවමංගල උත්සවයකට සහභාගී වෙච්ච වැඩිම පිරිස සහභාගී වුණේ විජය කුමාරතුංගගේ අවමංගල උත්සවයේ. ඒ තමයි සාමාන්‍ය කාරණේ. ඒ තමයි අදට ප්‍රත්‍යක්ෂ වෙන කාරණේ. මෙතුමන්ගේ වියෝව දරාගත නොහැකිව 12 දෙනෙක් පමණ සියදි විහානි කරගත් බවට අදටත් ඕනෑතරම් තොරතුරු තියෙනවා. ඒ තරම් ලාංකීය හදසන්තානයේ තුල විජය කුමාරතුංග නැමැති නාමයට ආදරයක් ගෞරවයක්. එදා වගේම 2015 වෙනකොට අවුරුදු 27ක් ගෙවිලා තිබ්බත් විජය කුමාරතුංග නැමැති ඒ උත්තරීතර උත්තුංග දේහධාරී කඩවසම් දේහධාරී නළුවාගෙන ජනමූල නායකයාගෙන කතා කරකොට අපි සංවේදී වෙනවා. ඔහුගේ ගුණයට ඔහුගේ රුවට අපි තවමත් පෙම්බදින නිසා වෙන්නේ. මට විජේගේ මේ මරණය සම්බන්ධයෙන් කවදාක්වත් අමතක නොවන වාක්‍යයක් තිබෙනවා. සමනලියෙකුට වෙඩි තිබ්බේ ඇයි? මේ තමයි එදා පුවත්පත්වල පළවුණු සිරස්තලය. විජේට තර්ජන තිබුණා. අපි හැමෝම කිව්වා විජේට ප්‍රවේශම් වෙන්න කියලා. විජේ දැනගෙන හිටියා ඔහුට තර්ජන තිබුණයි කියලා. හැබැයි විජේ හිතුවේ නැහැ විජය කුමාරතුංග කියන මට කවුරු හරි වෙඩි තියාවි කියලා. මොකද ඔහුගේ හදවතේ තිබුණු
ඒ මානව දයාව නිසා ඔහුට මිනිස් වර්ගයා කෙරේ විශ්වාසයක් තිබුණා කිසි කෙනෙකුට ඔහුට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නමුත් අවාසනාවන්ත ලෙස ඉතාමත්ම කුරිරු ලෙස ඔහු ඝාතනය කරන්නට ඝාතනය කරනු ලැබුවා පෞද්ගලිකව මා බොහෝ සෙයින් ප්‍රිය කරන චරිතයක් ගැනයි අද දවසේ අපි ඔබට කතා කරේ හැමදාමත්ම නූපන් පරපුරුදු සහ චරිත තුල අපේ ව්‍යායාමයේ අපිට අහිමි වෙච්ච ඔබේ මගේ අවස්ථාවට අහිමි වෙච්ච සුවිශේෂී චරිතවල ගුණාංග ඔවුන්ගේ ගුණ රුව සුවඳ සම්බන්ධයෙන් ගවේෂණයක යෙදෙන්න. ඉතින් අද දවසේදී එවැනි සුවිශේෂී ව්‍යායාමයක තවත් එක් පියවරක සමාප්තිය සටහන් කරන්නට මට අවසරය දෙන්න. විජය කුමාරතුංග නැමැති අසහාය නළුවාට ආදරය කරන අසහාය ජනමූල නායකයාට ආදරය කරන ඔබ සියල්ලන් වෙනුවෙන් ශ්‍රී ටීවී අපි තබූ ප්‍රයත්නයේ තවත් එක් දිගුවක් ලබන සතියත් එක්ක ගොනු වීමේ අරමුණින් කුමාරතුංග මැතිඳුනේ ඔබ ලාංකීය සිනමාවට කල ලාංකීය දේශපාලන ශේෂ්ත්‍රයට කල සියල්ලටම මාගේ ශ්‍රී ටීවී අපේ ශීර්ෂ ප්‍රණාමය ඔබ යලි මතු දිනක අපාතරම් ඉපදේවා කියන බලාපොරොත්තු වේ විජය කුමාරතුංග ශූරීන්ට ශීර්ෂ ප්‍රණාමය සිදු කරමින් අද අපට වැඩසටහන හමාර කරන්නට මට අවසරය දෙන්න මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ කවුරු මොන විදිහේ චෝදනා කෙරුවා හෘද සාක්ෂිය දන්නව මම නිර්දෝෂයි කියලා අන්න ඒ හින්දා මට කිසිම කනගාටුවක් නැතුව ඒ පෝරකේ නැගිටපු දයාපර විජය ලක්ෂ සංඛ්‍යාත රසික සහෘදයන්ගේ සෝ සුසුම් කඳුළු මැද ඔබ අවසන් ගමන් ගියද අප හදවත් තුල ඔබ ගැන මිහිරි මතකය සදාකාලිකව සනිටුවන් වැත समुगन्नादा एकमनरा